ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරපු අන්තර් සමාජ T20 තරගාවලිය ඉවර වුණේ ජාතික කණ්ඩායමට එන සටනේ ඉන්න දක්ෂයන් කිහිප දෙනෙකුගේම කැපී පෙනෙන දක්ෂතාවත් එක්ක. මේ තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත පිතිකරුව 5 දෙනා කවුද කියලා තමයි අද අපි කතා කරන්න හදන්නේ. තරගාවලියේ පිතිකරුව අතර 5 වෙනියට වැඩිම ලකුණු අරගෙන ඉන්නේ සදීර සමරවික්‍රම. සදීර තරගාවලියේ තරඟ 6කදී නොදෙවීම් එකක් එක්ක ලකුණු 177ක් ගන්න සමත් වෙලා තියෙන්නේ. ඉනමක සාමාන්‍ය 35.4ක් රඳවාගෙන සදීරගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වෙන්නේ පන්දු 100කට ලකුණු 123.77ක් විදියට. තරගාවලියේ ලකුණු ලාභින් අතර 4 වෙනි තැන ඉන්නේ හිමාශල් ලියනගේ. තමත් අවුරුදු 21ක් වන මේ වමත් පිතිකරුවා තරගාවලියේ තරඟ 7කදී ලකුණු 179ක් අරගෙන තියෙන්නේ ලකුණු 126.95ක පහර දීමේ වේගයකුත් රඳවාගෙන. පිතිකරුව අතර 3 වෙනි තැන ඉන්නේ සහන් ආරච්චිගේ. සහන් කියන්නේ තවම අවුරුදු 21ක් වන තරුණ ක්‍රීඩකයෙක්. සහන් තරගාවලියේ තරඟ 6කට ක්‍රීඩා කරලා ලකුණු 184ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 61.33ක් රඳවාගෙන. සහන්ගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වෙන්නේ 155.93ක් විදියට. දෙවෙනි තැනට ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලේ නියෝජනය කරපු දිලිෂාන් මුණවීර. මුණවීර තරඟ 8කදී ලකුණු 253ක් ලබාගෙන තියෙන්නේ 42.16ක සාමාන්‍යයක් එක. ඒ වගේම මුණවීරගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වෙන්නේ 120.49ක් විදියට. දේශීය T20 තරගාවලියේ වැඩිම ලකුණු ගත පිතිකරුව තමයි රුවිඳු ගුණසේකර. රුවිඳු තරඟ 5කදී ලකුණු 272ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 136ක් එක. රුවිඳු ක්‍රීඩා කරපු ඉනිම 5න් 4ක්ම අර්ධශතක ලබා ගන්නත් ඔහු සමත් වෙලා තියෙනවා. රුවිඳුගේ පහර දීමේ වේගය සටහන් වෙන්නේ 120.35ක් විදියට. අපේ ක්‍රිකට් බලධාරියෝ මේ තරගාවලියට කිව්වේ මේ තරගාවලියේ වැඩ පෙන්නන අයට ජාතික කණ්ඩායමේ තේරීම්වලදී තැනක් දෙනවා කියලා. ඔයාලා හිතන්නේ මෙයාගෙන් කවුද අපේ කණ්ඩායමේ ඉන්න ඕන? මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ක්‍රිකට් වලට කැමති ඔයගේ අහලුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.